දුර එලියට ටගෙනයන ෙ හස් විසි හතර අයවය තිරසර ආර්ථකයක් වෙනුවෙන් මගෙන් පටන් ගම කුමර ජරද මති නාඩි හයකකාලයක්ත් ස්තුතියි ගරු මුලසුනේ මන්ත්‍රීතුමණ මම හිතනවා පෙරේදා වැට්ට එකට අත උත්සලා අද ඇවිල්ල හිදුුල් කඹුල්ල කඳුරු හලනවා අපි දකිනවා. එතින්හොන්ද තියෙනවනං තිබුණා ඇත්තවශයෙන්ම ජනතාව වෙනුවෙන් පෙනීන්නවනක්. අපිට වැට්ටෙකට විරුද්ධයි කියලා එ තමන්ගේ අත උත්සන්න තිබුණා. ඉති දේශපාලන තීරණ හා තක්සේරුව පිළිබඳව. ඉතාවත් වැදගත්කමක් තියෙනවා කියක. හොඳට අවබෝධ කරගන්න ඕනේ මොකද මෙතෙක්කාලයක් ආර්ථිකයේ අයවැය කරනයේදී මේ තක්සේරුව කියනක හරිට කරාද කියනක පිළබඳ ගැටලුවක් තියෙනවා. එහෙම උුණනානන් ගියසරේ යෝජනා කරපු යෝජනා හැට ආටිංක් මං හිතන්නේ. අටක් කරලා ඉතිරිසිියල්ල ඉතුරුවන්න විදිහක් නැහැ. එනිසාමම කියනවා මෙන්න මේදේවල් දැංහරි අපි නිවැරදි කරගන්න ඕනි ඒ නයාමනය හා තක්සේරුවෝ නොතිබනෝතිං මේ රටේකාර්යක්ෂමතාවේ සහ මේ කරන යෝජනාවල පළදාහිතාවයක් ඇතිවන්නේ නැහැයි කියනෙක මේ සභාවට ම මතක් කරන්න නිමිකද අපි මෙතක්කාවයක් එහෙම අයවැය කරනය එක යෙදනානං. මේ වෙන් කනපු මුදල් මාතලයේදදි ශ්‍රීක්කේටේ යනකොට එතනින් එහට පාරක් නැති තැනකට පාලමක්වැට එන්න විදියක්ක් නැහැ. අද මාතලයේ නගරේ කෝටිහය හමාරක් ව ව්‍යදයන් කරලා දපු පාරක්තියෙනවා එතනින් හට පාලමක් දාල තියන පාරක් නෑ. හැබැයි උක්වෙල ප්‍රාදේශයලයක කොට්ටාශයේ දරුවන්ට හා බැත්තර යන්න විදිහක් නෑ දෙම ඔපයෝ කරේතියාගෙන යන පාරක්තියන වතින හට අන්ඩනෑ පාලම ගහගෙන හිල්ලමීට කාලෙකට කකාලින්. අවුද්ධගටිදර කාලින් නමුත් මෙන්න මෙහෙවතත්වයක් තියෙනවා. ඒවගේම තමයි එහැට දැක්කේ නැති කාබනික පොහොර කියාගත්ත අසූචි පොහොර වලට අපිට ඩොමිලියන හ අයිදශම හයක්. ගෙවන්න සිද්ධ වෙනවද මේ නිවැරදි තක්සේරු කරනේ තිබුණනං. ඒවගේම මමහනවා මේ අප මේරට අධ්‍යාපනය ගැන නිවැරදි තක්සේරුවක් තිබුණනං, මේ ලෝගෙට ගයපනි නැති අධ්‍යාපන ක්‍රමයක් අපි තවත් කරේගහගෙන අන්න වෙලා තියෙනවාගේනක. සියයට හතරක් විතරයි උසා අධ්‍යාපනයට යන්නේ ඉතිරි සීයට අනු හයම ආලාංට බෝකූඩ අස්්‍යයාාදුවන සමාජයක් ඇතිවන්න විදිහක් නැහැ. ඒවගේම තමයි ඕලවල් වලින් සහ උසස්වල විාහගවලින් හැලෙන දරුව ගැන මොකක්ද මේ අයවැය කරන්නේේද දීලා තියෙන්න කියනක අධ්‍යාපනයේ දි හබල්ලනකොට පි පෙන්නේ නෑයටටවෙන්කරක මුද දිිය.ඒවගේ මේ අධ්‍යාපන කමේ ඇතුලි පිරිමිලමයි හැෙන්නේයි කියනක පිළිබඳව කොතනද තක්සේරු කරණයක් කරලාතියන්න අපිට අද රිිෆෝම්ස් පෙන්වා ඒගේ පිරිමිළමයිට නොගැලපන මේ අධ්‍යාපනය ගැන පහැදිලි කිරීමක් නැහැ ඒගේ. එම කියන්න ඕනි මේ පිරිමි ගුරුවරු ඇයි අධ්‍යාපන ශේස්ත්‍රයේ ඇතුළ රැඳෙන්නේ නැත්තති කියනක පිළිබඳවත් මේ අයවැය කරණය ඇතුළටම එන්න ඕනි. ඇයි පිරිමි මේ අධ්‍යාපන ශේෂත්‍රයේ ඇතුළෙ ඉන්න නැත්තේ. ඒක තුල මේ රටේ දරුවන්ට ඇතිවෙන පෞර්ෂමය පත් ගැටලු ඇතිවෙනවා කියනක ඇයි තක්සේරුවක් නැත්ති කියනක මම අහනු. එවගේම අධ්‍යාපන ශේෂත්‍රයේ ඉන්න. මේ අධ්‍යාපන සේවකයෝ තෘප්ති මන්ද කියල හොල බැලුවද කියනක අධ්‍යාපනය සබන්ධය නීත්‍රී තිහතුපු හමටන් සැසුම් හදපු අධ්‍යපන ඇැතුම ඇතුළුවේ නිධාරි ම්ඩලය තක්සේරු අක්කරාද කියනක මටහන්න ඕනනි. අධ්‍යාපන පරිපාලන සේවයේ ගැටලු තියෙනවා ඒ අය සතුටින් නහැ. ගුරු අධ්‍යාපනාත්්‍ය සේවයේ ගැටලු තියෙනවා ඒ අය සතුටින් න්නැහැ. මේ රටේ විදු හල්පතිවරු අද සතුටින් නෙවේ ඉන්නේ ගුරු සේවට වඩා එගොලගේ වැටුපාඩු ඊළඟට. ුරු සේවේ ගත්තොත් ඒ අයට හිම වැටුප මේවෙන කන්දීල නැහැ තුනෙන් දෙකක් දේඩක් තියෙනවා නමුත් ඒකඩෙන්න්්ඩ මේ අධ්‍ය මේ අයෑ ඇතුළි සැල සුමක්නෑ. ඒවගේම තමයි ගුරු උපදේශක සේවය අය ගත්තාත් ඒයට ගුරු සේවේ ඉන්න ගොටතිබුණු වැටු පර්දකයට වඩා අතුු අඩු වැටු පර්ක් දවර්ධකයක් කැතු්‍රියාද වැඩ කරන්න සිද්ධවෙලා තියවා. ඉළඟට තවයින්නවා ගුරු අන්‍යන සේවේ ඇතුළ හුණුකරුව. අදේ ඒ අය සතුටිඉන්ද ඉන්නේ. මේ පිළිබඳ ගැටලෝ තියෙනවා. ඉළට අනාධ්‍යයන සේවේ. මේ සියල න ද ගැටල ඇතුල ඉන්න ලඟට අ ම ද කියවා IIMF පැතුලි තියෙනවා රාජ්‍ය සේවේ ප්‍රසාරණයේ අඩු කරගන්න කියලා නමුත් සංවර්ධන නිලධාරීන් පිරිසක් කිඉන්නවා අදවෙන කොට අධ්‍යාපන ශේෂත්‍රයට එන්ද ෑස්ති වෙල මුදල් මත්‍යය සතුලෙන්ම යොමුකරපු නමුත් අද ඒයට එන්න බැරිවිදිහ වැැට පැඳල තියෙනවා. අලුතින් දඳවා ගැනීමම් කරනවාද නැත්තං ඒ අයට මේකට එන්ඩ අවශ්‍ය අටපිටාව හදලා දෙනවාද කියනක පිළිබඳව මීට වඩා පුළුන්ලු අපි හිතැන් ඕෝනි ඉනිසාසමේ මේවාගේ ගැට කාලතිර තියෙනවා. ඉලකටමම අනවා මන්ද පෝෂණය. මේරටේ මන්ද පෝෂණය ඊ අපිට ලැබිච්ච දත්තාරාම් බල්ලන්නකොට මේරටේ ලක්ෂ හතලිස් එකක් කියන්න අධ්‍යාපනය ලබන දරුවන්ගින් සියට තිස් තුනක සාම්පල. ලපුහම ඒ කියන්නේේ ලක්ෂ දහතුනක විතර සම්පලකාරම් බලපුහම තියෙනවා කෘෂභාව. ක්ෂ හටහ දෙසේ හලස් නමයක් රටේ ඉගෙන ගන්න දරුවෝ එක හතර හත දහය කියන පන්තිවල දරුවෝ දෙක්ෂ හහ දෙේ හලස් නමයක් ෘෂ භවට පත් වෙලා තියෙනවා. ළකට අඩු අවුදු පහට අඩු දරුවන් ක්ෂ හටක් ඉන්නවා. ඒ අඩු බරයිඉන්නවා දෙක්ෂ තිස් ද හතරක් එක නි දරුවන්ගේෙන් සිය ො ాටක්. ඒ මි බාවට පත් වෙලා තියෙනවා එක් ක්ෂ හత හර ස හතරක් ඒ ෘ ක් . ඒ අසූ වට මෙන්න මේවා වතුකරේ දිහා බලන්නවටට ඉනාඩියත් දෙන්න වතුකර දිිශ්‍රීක්ක දිහා බල්ලන කොට වි බලනකට ඒ අත්තැන වැඩි දත්වයක් තියනවා. මේ කියන දත්තවල්ල වැඩි බව කේවගේ පේනවා. එහෙමනං මේ අයවේ. ඒ ස්ල් හි තියනවා ද කියන ප අපි දෙසරයක් හිතල බලන්නවා ග අවශ නි පතුම කරනවා. ඒනිසා ම ෝජනා කරනවා සමාජ සුබසාදන වැඩ සටහන් තියෙනවා. ඒ නමුත් මේ වෙනොට මේ කියන අවශ්‍යායට. මේ බලම් ල් ක්වෙන අයටයේ මුදල් අන්නට මොන ක්‍රමේද සකස් කරලා තියන්න කියලා. අවසාන වශයෙන්. අපිදන්නවා කාන්තා කට ද. අමාත්‍ය ශේද හ බැලප හම ඉතාමත් කනගටයි බිලියන ැත්ත හතරයි ද පහයම් වෙන් කරලා තියෙනවා. මේකින් කාන්තා කට සකරන ට ද ද කිය මහනවා මොකද අරද අනි පරක්ස සන පා රක්තු අසන් කරව විටිය දෙන්න. සනිපා රක්ෂපතුවායක් දෙනවයිකිවවා. නමුත් ඒක මුදල් වෙන් කර හ රු. ඇමතිතුවනි ඒ වගේම මේරටේ සියට පනස්ස දෙක් වේච මන්ගේ ලවාගන්නඩ කියියෝජනාකරලා තියන වැඩ පිළිවෙල මොකක්ද කියනක ම අහන වෞුතු හැත්තේ හට සහප කරලා වැඩක් නැහැ. ඒනිසා ට මන්තතුම ඒ සඳහා නිවර මි වලබට මන්තතුම බතුමාන් විරඩ හත කාල ඇතිනවා. ස්තුති මලන්සරට මන්ත්‍රීතුමනි බගේ කාල අ.